සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙක් ලැබ් එකට අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා මම රමේෂ් මම කනිෂ්ක මේක තමයි අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක ඉතින් අපි ඔයගොල්ලන්ට දෙන්න හිතාගෙන ඉන්නේ ඉතින් ටෙක් සම්බන්ධ දේවල් තමයි ගොඩක් කියන්නේ සාමාන්‍ය software crack ඒ වගේ දේවල් ඔය කීක දේවල් tips අනම්මනම් ඒ වගේ දේවල් තමයි අපි ඔයගොල්ලන්ට දෙන්න ඉන්නේ ඉතින් ඔයගොල්ලන් ගාව තියෙනවනේ ඉතින් ප්‍රශ්න software වල වගේ ඔයගොල්ලන්ට තියෙනවනේ ඉතින් මොනාරි රස ඇති ඉතින් ඒ වගේ දේවලුත් අපිට පුළුවන් පොඩ්ඩක් fix කරගන්න ඉතින් ගොඩක් ඔයගොල්ලන්ට උදව් කරන්න අපි ගොඩක් වෙලාවට දෙන්නේ ඔයගොල්ලන්ට ඒ කියන්නේ software එකක් තමයි ඔයගොල්ලන්ට activation එක කරගන්න බැරි register කරගන්න බැරි ඒ වලට අපි crack එකක් serial එකක් හරි ඒ වගේ දේවල් තමයි කොහොම හරි අපි ගාව තියෙන software වල ඔයගොල්ලන්ට දෙන්න හදන්නේ ඉතින් ඔයගොල්ලන්ට අද අපි ගෙනාවා ගොඩක් පුදුම software එකක් ඉතින් මේක මේ අත්‍යවම ගෙනත්නම් මේක virus guard එක ඔව් virus guard එක කියන්නේ බොහොම සිම්පල් වෛරස් ගාන එකක් පොඩි මෙගාබයිට් ගානක් software එකේ තියෙන්නේ. මේක දැන් ඇවිල්ලා ඒක ඇවිල්ලා නම් ටිකක් කල් වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාට මේක පාවිච්චි කරනවා. මම මේ දෙන්නම විදිහට පාවිච්චි කරනවා. ඉතින් සාමාන්‍ය ගොඩක් හොඳට ඉතින් ඒකට වෛරස් ඩිටෙක්ට් කරනවා. සේරම ක්ලීන් කරගන්න පුළුවන්. පළවෙනි වීඩියෝ එකේ වෛරස් ගාන එකක් දෙන්න හිතුවේ. ඒ කියන්නේ වෛරස් ගාන එක ඕගලන්ට කොච්චර වැදගත් වෙනවද කියන එක. අපි කියන්නම් කොහොමද ඒ කියන්නේ මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්නේ වින්නේ ඕගලන්ට සාමාන්‍යයෙන් වෛරස් ගාන එකක් නැති වුණාම. ඔව්ජින් වෛරස් එකක් ඉතින් සාමාන්‍යයෙන් මැෂින් එකේ බැසර පස්සේ ඉතින් ආයෙත් යහන්න දෙයක් නැහැ මැෂින් එකේ අනික සිස්ටම් එක ඔක්කොම බ්‍රේක් ඩවුන් වෙන්න ට්‍රයි කරනවා ඒ වගේ තමයි අනික ෂෝට් කට් වගේ දේවල් ගියාම ඉතින් ওই ෆයිල් එක ඇතුලේ ෆයිල්ස් ගාගන්න ඉතින් ඔයගොල්ලන්ටත් වැඩයක් ඒක ඉතින් ගොඩක් අය කරන්නේ ඉතින් මේකට C එක ෆෝමැට් කරලා වින්ඩෝස් දාගන්න එක තමයි ඒ වගේම තමයි ඔයගොල්ලන්ගේ ගොඩක් වැදගත් කියන ෆයිල්ස් අනම්මනම් කම්පියුටර් එකෙන් ඔටෝ ඩිලීට් වෙනවා ඒ වගේම තමයි සමහර ෆයිල්ස් දින වලට වැදගත් නැති ෆයිල්ස් ඉතින් ඔයගොල්ලන්ට ඩිලීට් කරගන්න බැරි වෙනවා ඔයගොල්ලෝ හයිඩ් කරන් තියෙන ෆයිල්ස් ඔයගොල්ලන්ට අන්හයිඩ් කරගන්න බැරි වෙනවා සාමාන්‍ය ප්ලගින්ස් වගේ පාවිච්චි කරන හැට ටෙම්ප්ලේට් පාවිච්චි කරන හැට ඉතින් සොෆ්ට්වෙයාර්ස් වලට ඉතින් ওই වීඩියෝ එඩිටින් වලට ග්‍රැෆික් ඩිසයින් වලට ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන ප්ලගින්ස් වලදී ඉතින් ගොඩක් වෙලාවට වෛරස් ගාඩෙනින් මේකේ තියෙන ෆයිල් අල්ල. ඉතින් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේ USB ගාඩේ පාවිච්චි කරන්නේ. හොඳයි ගොඩක්ම. අනික තමයි අපි ගේන software ගොඩක්ම ඔයගොල්ලන්ට පොඩි PC එකක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය තමයි ගේන්නේ. ගොඩක් වෙලාවට පරිස්සම් කරගන්න ඕන තමයි USB වලින් එන වෛරස්. මොකද යාළුවෝන්ගෙන් ඔයගොල්ලෝ ගේන සමහර එකට office එකේ වැඩ කරන ගමන් මේ කොහෙන්ද හම්බෙන pen එකක් ගෙනල්ලා ඔයගොල්ලන්ගේ personal computer එකට input කරලා පස්සේ ඒගොල්ලන්ට ඒ වගේ වෛරස් ආවට පස්සේ තමයි ඔයගොල්ලන්ට ගොඩක් කරදර වෙන්න වෙන්නේ. ඔව් ඔයගොල්ලොත් මේක try කරලා බලන්න. ඉතින් ගොඩක් හොඳ software එකක් තමයි. ඉතින් අපි අද කතා කරන්න යන්නේ SMAD area ගැන. ඉතින් මේක ගොඩක් තාම ලොකෝට ප්‍රසිද්ධ නෑ actually. ඉතින් හැමෝම අහනවා කොහොමද වෛරස් වලට මේ වගේ ප්‍රොබ්ලම් දැනන්නේ? හොඳ solution එකක් දෙන්න කියලා. ඉතින් අපි අද ගෙනල්ලා තින්නෙත් ඔයගොල්ලන්ට ඒ වගේ solution එකක් තමයි. ඔව් අපි බලමු කොහොමද මේක වැඩ කරගන්නේ. ඉතින් installation එක ගැන කියලා දෙනවා. ඉතින් අපි බලමු පොඩ්ඩක් computer එකට ගිහින්. හරි දැන් ඔයගොල්ලෝ download කරගත්ත setup එකට යන්න. setup එක ඔයගොල්ලෝ open කරගන්න. right මේක ඔයගොල්ලෝ english දීලා next යන්න. save ක්‍රියේට් ඩෙස්ක්ටොප් අයිකන් කියලා තියෙනවා. ඔයගොල්ලන්ට ඩෙස්ක්ටොප් එකේ අයිකන් එක දාගන්න ඕන. මෙතන ටික් එක දාගන්න. හරි. මෙතන ඔයගොල්ලෝ මෙතන ලොන්ච් ටික් එක දාලා ෆිනිෂ් කරන්න. මෙතනින් ඊට පස්සේ සොෆ්ට්වෙයාර් එක ඔයගොල්ලෝ ඕපන් වෙනකොට මෙතනින් අහනවා මේක භාෂා ඉන්දුනීසියාද ඉංග්‍රීසිද කියලා. මේක ඉංග්‍රීස් කන්ට්‍රි එකකින් නෙවෙයි නිසා මේ සොෆ්ට්වෙයාර් එක හදලා තියෙන්නේ. ඒගොල්ලෝ අහනවා, ඒ කියන්නේ ඒගොල්ලන් කන්ට්‍රි එකේම ලැන්ග්වේජ් එකකින් ඒගොල්ලෝ සොෆ්ට්වෙයාර් එක යූස් කරනවද කියලා. අපි ඉංග්‍රීසි තෝරගන්න ඕන මෙතනදී. හරි. මේ විදිහට තමයි සොෆ්ට්වෙයාර් එක තියෙන්නේ. හරි. අපි දැන් මේකට පෙන් එකක් අහලා බලමු. පෙන් එක ඔටෝ මෙතන ස්කෑන් කරනවා. ඔබලන්ට මෙතන පෙන්වන ස්ටේටස් එක ඩිටෙක්ෂන් නෝ වෛරස් ඩිටෙක්ෂන් කියලා ඔබලන්ට දකින්න ඇති මේක තියෙනවා. ඔබලන්ට ඒත් එක හරියට ඕකේ නැත්තම් ඔගොල්ලෝ ආයි මයි කම්පියුටර් එකට ගිහලා ඔබලන්ට පුළුවන් මේක රයිට් ක්ලික් කරලා මෙතනින් ස්කෑන් විත් ස්මැඩ් ඩේවි කියලා දෙන්න. ඊට පස්සේ ආයියා මෙතනින් ස්කෑන් කරගන්නවා. මෙතන ඔබලන්ට පෙන්වන ඩෙක්ටර් ඩිටෙක්ටඩ් 0 පින් 0 කියලා පෙන්වනවා. ඒ කියන්නේ මේ පින් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට මේක ඕපන් කරලා තියෙන ඕන ෆයිල් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝ හදිස්සියකත් ගන්න පින් එකේ වෛරස් එකක් තිබුණොත් ඔයගොල්ලෝ මේ විදිහට ස්කෑන් කරාට පස්සේ
මෙතන ස්කෑන් එක ඉවරනට පස්සේ මෙතන පෙන්නන ඔයගලගේ වෛරස් එක ඩිටෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයගලන්ට මෙතන ඩීටේල්ස් වලට ගියාට පස්සේ මෙතනින් ෆික්ස් කරන්න පුළුවන්. දැන් මෙතන මගේ ෆික්ස් මුකුත් වෙන්නේ නැහැ. මොකද මගේ වෛරස් මුකුත් නැති නිසා මෙතන තියෙනවා 0 වෛරස් ඩිටෙක්ටඩ්. ආයි වෛරස් නැති නිසා මට මෙතන ෆික්ස් ඕල් එක බටන් එක ක්ලික් වෙන්නේ නැහැ. මෙතන ෆික්ස් කරපු ගමන් එයා මේ ඔක්කොම ටික ෆික්ස් කරලා එයා මේ ඕකේ කියලා මැසේජ් එකක් දෙනවා. ඊට පස්සේ ආයෝ මේක ක්ලෝස් කරලා තව පාරක් ස්කෑන් කරලා බලන්න. ඊට පස්සේ ආයි මෙතන ඩිටෙක්ටඩ් එක 0 විදිහට තමයි ඊට පස්සේ ආයිත් පෙන්වන්නේ. ඔයගලන්ට ඔයගලන්ට පාටිෂන් එකක් කරේ මොකක් හරි ෆයිල් එකක් ඔයගලන්ට වෙනම ස්කෑන් කරගන්න ඕන නම් ඒත් ඒ විදිහමයි. මෙතනින් රයිට් ක්ලික් කරලා ගුණ ස්කෑන් කරගන්න පුළුවන්. ඒකට එයා මෙතන සර්ච් කරලා කොමයිනස් සර්ච් කරලා මෙතන රිපෝට් එක ඔයගලන්ට දෙනවා. ඔයගලන්ට මෙතනත් බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙතනට ටික් දාලා අවශ්‍ය පාටිෂන් එක හරි ෆෝල්ඩර් එක හරි ඔයගලන්ට වෙනම සෙපරේට් ස්කෑන් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලෝ මගේ එක්ස් ඩ්‍රයිව් එක දීලා ස්කෑන් කරන්න පෙන්නනවා. Your computer system is fine. No virus detected. ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මෙතන තිබුණා තව මෙතනදී ක්වික් ස්කෑන් එක මම දුන්නේ දැන් ක්වික් ස්කෑන් එක. මෙතන තව තියෙන ටෝටල් ස්කෑන් එක සාමාන්‍යයෙන් චුට්ටක් වෙලා යන එක ස්කෑන් එක ඉවර වෙන්න. ඒ වගේම මෙතන ඔයගොල්ලෝ ප්‍රොටෙක්ට් කියන බටන් එක ක්ලික් කරලා බලද්ද හැකි ඔයගොල්ලන්ගේ ප්‍රොටෙක්ෂන් ඉස් ඇක්ටිව් කියලා තියෙනවා. ඒ කියන්නේ මෙතන ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ගේ මේ සොෆ්ට්වෙයර් එක රන් වෙනවා. මේක ස්ටාර්ට්අප් එකේදීම ඔයගොල්ලන්ගේ සොෆ්ට්වෙයර් එක රන් වෙලා තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතනින් ඕන අවශ්‍ය නැත්නම් ඩිසේබල් කරගන්න පුළුවන්. මම හිතන්නේ ඩිසේබල් කරගන්න අවශ්‍ය වෙයි කියලා. මොකද මේකේ තිබුණා ඒකල හැම ස්ලෝ එකක් මුකුත් වෙන්නේ නැහැ කම්පියුටර් එකට. ඒ වගේම මේකේ මුකුත් අප්ඩේට් කරන්න මුකුත් ප්‍රශ්න නැහැ. මේගොල්ලෝ ප්‍රෝ එක එහෙම අප්ග්‍රේඩ් කරන්නයි කියලා මැසේජස් එනවා. ඒක අවශ්‍ය නැහැ. මොකද මේකේ තියෙන ෆීචර්ස් ටික ඒ විදිහට වැඩ කරනවා. ප්‍රශ්නයක් නැහැ වෛරස් ඩිටෙක්ට් කරනවා. හරි, ඔයගොල්ලෝ දැක්කා කොහොමද ඒක දැන් වැඩ කරන්නේ කියලා. ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද, ඔයගොල්ලෝ කොහොමද ඒක යූස් කරන්නේ කියලා ඔයගොල්ලෝ කොහොම දැන් බැලුවා. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ලින්ක් එක දානවා. ඔයගොල්ලන්ට ඒ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක. කිසිම ප්‍රශ්නයක් නැහැ. බොහොම ලේසියෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔව්, ඒ ගැන මොනාරි ගැටලු තියනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් අපි ඔයගොල්ලන්ට පොරොන්දු වුණා වගේම ඔයගොල්ලන්ගේ තියෙන සොෆ්ට්වෙයාර්ස් වල තියෙන ප්‍රශ්න තියනවා නම් මොනාරි එරර්ස් තියනවා නම් කියන්න. ඉතින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න බලලෙන් අපි ෆික්ස් කරගන්න වීඩියෝ කොහොමද කියලා අපිව බලලා ගත්තා. අපි ඔයගොල්ලන්ට කියන්න. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම අපි ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම කියනවා ඔයගොල්ලෝ ගොඩක් ආස වෙන දේවලු තියෙනවා මෙතන. සාමාන්‍ය හැගින් පැත්තට චුට්ටක් යනවා. ඉතින් අපි ඒ පැත්තට පොඩ්ඩක් ඔයගොල්ලන්ට දැනුමක් දෙන්න හදන්නේ. ඉතින් ඒ සම්බන්ධවයි ගොඩක් දේවල් තියෙනවා හැම ශේත්‍රයක් ගැන. ඒගොල්ලෝ හැමෝම පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්ස් ගැන ඒ ගැන ගොඩක් අපි කතා බහ කරනවා. අපි ආයෙත් හම්බෙමු මේ වගේ මොකක් හරි සොෆ්ට්වෙයාර්කින් හරි මොකක්ම හරි දෙයකින් අපි ටෙක් සම්බන්ධව මොකක්ම හරි වීඩියෝකින් එන්න. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.